සුබ සන්ධ්‍යාවක්. ස්වාධීන් රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය. රාජ්‍ය සේවය ජනතා සේවයක්. උද්ඝෝෂණ එනවා නම් ඒවාට මුහුණ දී විසඳුම් දීමත් නිලධාරීන්ගේ වගකීමක්. ජනපති කියයි. ලකුණක් වෙනුවෙන් සිරිකොත ඇතුලේ සජිත් රනිල් දෙපැත්තකට වී සාකච්ඡා. MCC යට කැබිනට්ටුව හරස් වෙයි. ජනපතිටත් ආණ්ඩුවටත් වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් පත් කරගන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි. කැස්සත් උනත් එක්ක ඉතාලියෙන් ලංකාවට ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු උණරෝහලට. එංගලන්තයටත් අයර්ලන්තයටත් ජෝර්ජ්ගෙන් බලපෑම් එන බවට අනතුරු ඇඟවීම්. දේශීය පුවත්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බෙචලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය පළ කරමින් යුරෝපයේ ජීවත් වන දේශප්‍රේමී ප්‍රජාව මානව හිමිකම් ප්‍රධාන කාර්යාලය වෙත සංදේශයක් අද බහර දුන්නා. ජිනීවාහි පැවති මානව හිමිකම් පිළිබඳ 43 වන සැසිවාරයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2015-31 මානව හිමිකම් යෝජනාවලියේ සම අනුග්‍රහකත්වයෙන් ඉල්ලාසීම නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි මිෂෙල් බෙචලේ විරෝධාත්මක අදහස් ප්‍රකාශ කිරීම සිදු කළේ. මේ පිළිබඳ තොරතුරු එහි සිට ගෙනෙන්නේ අප නියෝජිත ශ්‍රීමාල් පතිරාජ. මහදැන් රැදී සිටින්නේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිට සුචිලන්තයේ ජිනීවා නුවර. අද 43 වෙනි සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාටත් ඒ වගේම ආරක්ෂක හමුදාවටත් ඒ වගේම ශ්‍රී ලංකා රජයටත් විරුද්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරිය කරන ලද ප්‍රකාශයට විරුද්ධව කරුණු දැක්වීම සඳහා විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අද සංදේශයක් බාර දීමට පැමිණියා. විශේෂයෙන්ම විදෙස්ගත සේවා මුක්ත රණවීරු සංගමයේ ගරු සභාපති TG සුනිල් ශාන්ත මහතා ප්‍රමුඛ දේශප්‍රේමීන් පිරිසක් දැන් මේ මොහොතේ එක්සත් ජාතීන් මුලස්ථානයට ඇතුළට ගිහිල්ලා ඒ සංදේශය බාර දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා යුද අපරාධ චෝදනා එල්ල කෙරුවායි කියන අසත්‍ය චෝදනා ඉදිරිපත් කරුවා. ඒ ඉදිරිපත් කරපු ඒ අසත්‍ය චෝදනාවලට පිළිතුරු ලබා දීමට සේවා මුක්ත රණවීරු සංගමයේ ගරු සභාපති සුනිල් ශාන්ත මැතිතුමා ප්‍රමුඛ විදෙස්ගත දේශප්‍රේමීන් මේ මොහොත වන විට එක්සත් ජාතීන්ගේ මුලස්ථානයට පැමිණලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකුට මෙම සංදේශය බාර දීමට විශේෂයෙන්ම මේ අවස්ථාව වන විට ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළ රැඳී සිටිනවා. එතුමාට ශක්තියක් වෙන්නේ විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ මෙහෙ මොහොත වන විට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළට පැමිණලා තියෙනවා. ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් යුදාපරාධ සිදුකර නොමැති බවත් සුළු ජාතීන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයෙන් වත්මන් රජය කටයුතු කරන බවත් අවධාරණය කළා. මානව හිමිකම් කොමිසමේ කටයුතුවලට කිසිදු ආකාරයක බාධාවක් නොවන අයුරින් ව්‍යවස්ථානුකූලව සකසාගත් දේශීය යාන්ත්‍රණයක් තුළින් අදාළ ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජනාධිපති අගමැති ප්‍රමුඛ රජය කැපවී කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වේ නිරීක්ෂණය කිරීමට විදේශ නියෝජිතයෙකු හෝ යොදවමින් ලෝකයට සත්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා. ශ්‍රී ලංකා රජය ඇතුළු රණවීරවන්ට ඒ වගේම හමුදාපති තුමාට විරුද්ධව එල්ලවී තිබෙන අපූර්ව චෝදනා සියල්ලම පිළිතුරු ලබා දීම සඳහායි ඒ වෙනුවෙන් තව සුළු මොහොතකින් බලාපොරොත්තු වෙනවා සංදේශ බාර දීමට. මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව සිය විරෝධය පළ කරමින් LTT ඩයස්පෝරාවද අද දිනේදී විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වුණා. Genocide. Yes.
Sorry. හිටපු එල්ටීටී නායකයෙකුගේ බිරිඳ වන ආනන්දි ශශිධරන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කරමින් කියා සිටියේ ජගත් මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියාදාමය ඉතාමත් මන්දගාමී බවයි. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ අනිකුත් සාමාජිකයින් වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට දන්වා සිටින්නේ 2015 වසරේ 31 යෝජනාව පිළිබඳ සම අනුග්‍රහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සහ රජය දක්වන ප්‍රවේශය වෙනස් කිරීම ගැන කනස්සල්ලයට පත්වන බවයි. මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වුවා. එමෙන්ම අමාත්‍යවරයා පුදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද හමු වී සාකච්ඡා කළා. එසේම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටැට්‍යානා වැලවායා මහත්මියද හමු වී සාකච්ඡා පැවැත්වුවා. විදේශ අමාත්‍යවරයා අද දිනේදී ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. රාජ්‍ය සේවය ජනතා සේවයක් මිස රැකියා උත්පාදනය කරන තැනක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වසරේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගත වීමේදී කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ ආයතන ඇගයීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය පළාත් සභා මෙන්ම පළාත් පාලන යන ක්ෂේත්‍රවලට අදාළ ආයතන 844ක් මෙහිදී ඇගයීමට ලක් වුණා. මේ අතුරින් ආයතන 55කට රන් සම්මාන හිමි වුණා. රිදී සම්මාන 23ක් හා සම්මාන සහතික 31ක් පිරිනමා තිබෙනවා. ඉතින් අපි රාජ්‍ය සේවය රටේ ජනතාව වෙනුවෙන් තිබෙන සේවාවක්, එහෙම නැතුව රැකියාවන් උත්පාදනය කරන ස්ථානයක් නෙවෙයි. ඉතින් අපි දන්නවා රාජ්‍ය සේවය තුළ වැටුප් වැඩි කිරීම, වැටුප් විෂමතා ගැන හැමදාමත් උද්ඝෝෂණ සහ ඉල්ලීම් තිබෙනවා. නමුත් මේ සෑම ඉල්ලීමක්ම අපිට ඉටු කරන්නට පුළුවන් වෙන්නේ අපේ රාජ්‍ය ආදායම වැඩි කරගත්තොත් පමණයි. රාජ්‍ය ආදායමෙන් තමයි මේ සෑම දෙයක්ම අපිට කරන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම වගේම ඒවා නාස්ති අඩු කිරීම, දූෂණයෙන් තොර කිරීම අපිට කරන්නට පුළුවන් වෙන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ නවීන තාක්ෂණය තුලත් කර ගැනීම. හැමදාම ප්‍රතිපත්ති වලට වඩා උද්ඝෝෂණ වලට මගේ කාලය යොමු කරන්න වෙලා තිබෙනවා. මොකද හැම උද්ඝෝෂණයක්ම එකින්ද ලේකම්වරුන් මං හිතන්නේ ඒ අමාත්‍යාංශවල උද්ඝෝෂණ ඒ අය බාර ගන්නට ඕන. රටේ යහපත සඳහා අවංකව අපි සේවය කරන්නට මේ රාජ්‍ය සේවය හැදිලා තියෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. කතානායකවරයා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රාජ්‍ය තන්ත්‍රයේ කාර්යක්ෂමභාවය වැඩි කිරීම සඳහා ජනාධිපතිතුමා විශාල උනන්දුවක්, එවාගෙම නාස්ති පිළිගැනීම සඳහා එතුමා විශාල උද්‍යෝගයක් තියෙනවා. එවාගෙම ජනානුපාත ජන ශක්තිය අනුව ලෝකේ ලොකුම රාජ්‍ය සේවය තියෙන ලංකාවේ. ලෝකේ අනික් රටවල් වල ජනගහණයෙන් 250%කට නැත්නම් 280%කට තමයි ඒක රාජ්‍ය සේවකෙක් ඉන්නේ. ලංකාවේ ජනගහණයෙන් සෑම 14 දෙනෙකුටම එක රාජ්‍ය සේවකෙක් ඉන්නේ. ලෙඩ නිමාඩු, අනික් නිමාඩු, පොහොය නිමාඩු ඔක්කොම අනික් නිමාඩු ගත්තාම අපි වැඩ කරන්නේ දින 180ක් පමණයි. ඒකත් අපි පැය 8ක් වැඩ කරනවා කියන එක පපුවට අත තියලා අපි විසින් ඇසිය යුතුයි. තොරතුරු තාක්ෂණයේ භාවිතය පිළිබඳව අපට කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. තොරතුරු තාක්ෂණ පද්ධති හඳුන්වා දීම පිළිබඳව බිලියන් ගණන් සල්ලි වෙන් කරලා තිබෙනවා. නමුත් කිසිදු රාජ්‍ය ආයතනයක් තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා නැහැ. එම නිසා තොරතුරු තාක්ෂණය පද්ධති ජාලගත පද්ධති හරහා අනිවාර්යෙන්ම මේ රටට හඳුන්වා දිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයට සහාය පළ කර තිබෙනවා. ඒ සඳහා ගිවිසුම් ගත වූ බවයි මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා.
සමගී ජන බලවේගය කියන අලුත් ඒ නව දේශපාලන විප්ලවයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ පක්ෂය අපිත් සමග එතුමන්ලා එකතු වීම අපේ ගමනට දැවැන්ත ශක්තියක් හැටියටයි අපි සලකන්නේ. අද දින අපි සමගි ජන බලවේගය කියන මේ ප්‍රවාහයට අපි අපේ මන්ත්‍රී කණ්ඩායමේ සෙසු මන්ත්‍රීවරුන් එක්ක එන මහමැතිවරණයට එළඹීම සඳහා ගිවිසුම් ගතව එකතු වෙනවා. මේ අතර එජාප අර්බුදය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. එතකොට සඳුදට දැන් නම තියෙනවා පක්ෂේ ලාංඡනෙත් සඳුදට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. අපි හරියටම ලකුණ මොකද්ද කියන එක මේ සඳුදායෙන් පසු එළඹෙන දින කිහිපය ඇතුළත මැතිවරණ කොමසාරිස් එක්ක අවශ්‍ය ලිපිලේඛන ගනුදෙනු අවසන් කරලා ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඔබතුමා තමයි මේ හදවත කියන ලාංඡනේ පෙරමුණට ගේන්න ඕනේ කියලා. නමුත් දැන් මේ හදවතට වෙනත් අයිතිකාරයෙකුත් ආවා පහුගිය දවස්වල අපි දැක්කා. නෑ හදවතේ ලකුණට කිසි අයිතිකාරයෙක් නෑ. ඊට පස්සේ හදවතට ගොඩාක් අය සමීප වෙලා තියෙනවා. අපිට පේනවා මේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් යම් යම් බලවේග තියෙනවා. කොන්ත්‍රාත්තුවක් ඉටු ගන්න. ඉතින් ඒක එලියෙන් ඉඳලා කරන්න බැලුවා. එලියෙන් ඉඳලා කරන්න ටිකක් අමාරුයි. එතකොට කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇතුලේ සමහර බලවේග දැන් වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊටාම කනගාටු වෙනවා අපිට මාස 3ක් ගිහිල්ලත් මේ ප්‍රශ්නය විසඳ ගන්න බැරුව දැන් අද ආයමත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා. එහෙම විශාල අර්බුදයක් නැහැ කියන තරම් විසම සලකුණ පිළිබඳ තීන්දුවක් ගන්න වෙන්නේ පාර්ලිමේන්තු විසිරෙවට පස්සේ. අලියා සලකුණෙන් අපි තරඟ කරන්නේ නැහැ. ඒ මක්නිසාද? අලියා සලකුණ එක්සත් ජාතික පක්ෂයේ සලකුණ. අපේ පාක්ෂිකයන් හුඟක්ම සමීප සලකුණ තමයි හංසයා. අපි තවත් සලකුණු කීපයක් ගැන සාකච්ඡා කරමින් යනවා. එක්සත් ජාතික පක්ෂයට එහෙමත් නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමට දෙන අභියෝගය තමයි අඩුම තරමේ ඒගොල්ලන්ගේ කණ්ඩායම පාර්ලිමේන්තුවට 50 දෙනෙක්වත් ගෙනේන එක. ඒ අභියෝගය බාර ගන්න පුළුවන් නම් අඩුම ගානේ 50ක් පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ඉල්ලීම කරනවා. ආණ්ඩු පක්ෂය කියනවා මේ සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ වතාවෙත් පරාජයක් තමයි අත් වෙන්නේ කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යුතුව සංධානය මේ සමගි සන්ධානයේ ප්‍රධාන පක්ෂය වෙන එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා මේ වෙද්දි කතා කරගෙන යනවා. එතුමාට ජාතික ලයිස්තුවෙන් එතුමාට මන්ත්‍රී ධූරය ලබා දෙන්නේ. ඊට පස්සේ මේ සමගි සන්ධානයේ නායකතුමා එක පැත්තෙන් කතා කරනවා. එතුමා දිස්ත්‍රික්කයේ අවුරුදු 25ක් අසාර්ථක වෙච්ච හින්දා එතුමා දිස්ත්‍රික්කයේ හැරදාලා කොළඹට හරි ගම්පහට හරි යන්න කතා කරගෙන යනවා. එදා 114 තිබ්බ පරතරය 130කටත් වැඩි අන්ත පරාජයකට එක්සත් ජාතික පක්ෂය පත් වෙන බව අද අපිට පැහැදිලිව පේන්නේ. මහමැතිවරණයට අදාළ අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාව මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. ඉතා කෙටි කාලයකින් එය අවසන් වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ අදහස් දැක්වීමක් සිදු නොකර පිටව ගිය බවයි වාර්තා වන්නේ. අපි සියලු දෙනා ඔක්කොම එකමුතුව තරඟ කරන්න තීරණය කළා. ලකුණ ඉස්සරහ දවස් දෙකේදී පුළුවන් තීරණය කරගන්න. අලිය කාටවත් දෙන්න බෑනේ. අලිය එක්සත් ජාතික පක්ෂය තියෙනවා. ඒ කරුණු කාරණා පිළිබඳව ඒ අදහස් අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්තුමාගෙන් දැනගන්න පුළුවන්. ඒකවත් දැන් එළියට එනවා. කල්ලාකල ඉදපත් ප්‍රශ්න ටික අහන්න එතුමා කියයි. පොලිසියට. උපාධිධාරීන්ට රැකියා ලබා දීමට අදාළ ලිපිනිකුත් කිරීම අද ආරම්භ කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. මේ අතර MCC ගිවිසුම අත්සන් නොකිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මෙම ගිවිසුම පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අදාළ තීරණය ගෙන තිබෙනවා. ඒ ලිපිවල පිටපත් ඒ දිස්ත්‍රික්කය තුළ දිසාපතිවරයාට යොමු කරනවා. අභ්‍යාසලාභී පත්වීම් ලබන සියලුම උපාධිධාරීන්ට මාර්තු 1 වෙනිදා සිට 2021 මාර්තු 1 වෙනිදා දක්වා නායකත්ව හා අනිකුත් පුහුණුවක් ලබා දීම ආරම්භ. පුහුණු කාල පරිච්ඡේදය තුළදී මාසකට රුපියල් 20,000ක වැටුපක් ලැබෙනවා. වර්ෂ 5ක් යන තෙක් එම ස්ථානයේම පවතිනවා MCC ගිවිසුම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට රටේ ස්වෛරියත්වයට හානිකර වගන්ති මේ ඇතුළත් වෙන බවට අතුරු කමිටුව නිර්දේශ කළා තිබෙන නිසා මේ ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රජය තීරණය කොට තිබෙනවා. ජාතික වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ මගින් ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මෙම නිර්දේශ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නව වැටුප් ව්‍යුහය අවශ්‍යයෙන්ම අපේ රජය පැමිණිලා පළවෙනි අයවැය ලේඛනයෙන් ඉෂ්ට කරන බවට කැබිනට් අනුමැතිය ලැබුණා.
සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තියේ තවත් යෝජනාවක් මල්පල ගන්වමින් විදේශගත ශ්‍රමිකයන් සඳහා දායක විශ්‍රාම වැටුපක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා දායක සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවුණා. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සහ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ සහ සංවර්ධන අංශයන්හි සොයා ගැනීම ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ඉනෝටෙක් 2020 තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනය මාර්තු 11වැනිදා සිට 15වැනිදා දක්වා හෝමාගම පිටිපනදී පැවැත්වීමට නියමිතයි. උතුරු සහ උතුරුමැද පළාත්වල විවිධ ශුද්ධ මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇති අය සඳහා වන ශුද්ධ මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ සඳහා රුපියල් මිලියන 542ක මුදලක් චක්‍රීය අරමුදලක් ලෙස පිහිටුවා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකව පවතිනවා. මෙහිදී දැනට ලබා දෙන උපරිම ණය සීමාව රුපියල් 60,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ලොකුලුණු කිලෝග්‍රෑමයක් සඳහා දැනට ලබා දෙන රුපියල් 60ක් වූ අවම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නැන්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ලොකුලුණු වගාවන්හි ඵලදායිතාවයේ ඉහළ නැන්වීම මගින් නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි රජයේ අරමුණ වන්නේ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් ඉදිරි මහමැතිවරණයෙන් පත්කර ගත යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. පූජ්‍ය ලේල්වල සුමේද ස්වාමින් වහන්සේට ගාලු පළාතේ අධිකරණ සංගනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බුදුදහම පෝෂණය කිරීම ව්‍යවස්ථාවෙන්ම රජයට පැවරෙන වගකීමක් වුවද පසුගිය රජය එය පැහැරහැරි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බද්දේගම ප්‍රාදේශීය සභාවේ නවගුණනැගිල්ල සහ ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 6කට අධික මුදලක් වැය කර තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ දින අලුත් 19 වෙනි ව්‍යස්තාවේ හැටියට ජනාධිපතිවරයා එක පැත්තකත් පාර්ලිමේන්තුව තා පැත්තකත් තියලා වැඩක් නැහැ. දෙගොල්ලෝ රණ්ඩු වුණා. අගමැති වෙන ගමනක් ගියා, ජනාධිපති වෙන ගමනක් ගියා. රටට මොකද උනේ? මං කියන්නේ වචනේ. එහෙම තත්වයක් ඇති වෙන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයා හා ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කරන්න ඕනේ. මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා කියලා තියෙනවා සුළුතරයේ ඡන්ද ටික අරගෙන ආණ්ඩු පිටවනවා. වානා. ඒවා බෑ මිට පස්සේ. ඊට මොකද මේ රටේ ජනතාව දන්නවා ඡන්දෙදී යුත්තේ කෙසේද කියලා. ඒකින්ද අපි බෑම පැහැදිලිව තුරින් දෙකේ බලය ලබා ගැනීම සඳහා අපි පියවර ගන්නවා කියන එක මතක් කරමු. ජාතියක් වශයෙන් අපි රට ගොඩනගන්න පියවර ගැනීම අපේ වගකීමක් ආයුතුකමක් වෙලා තියෙනවා. බද්දේගම අම්පේගම ක්ෂේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කෙරුණේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය කාලයේ පිරිහීමට ලක් වූ අධ්‍යාපනය සහ ආර්ථිකය යළි ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. විහාරාධිපති පූජ්‍ය වේරගොඩ වජිරබුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර්ට සහ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරාට පළිගැනීමට ලක්වන පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසම අද නොතිසිනිකුත් කළා. රියාඩ්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. 2008 සහ 2009 යන වසරවල තරුණයන් පිරිසක් අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍යවලින් ලබා දුන් ප්‍රසිද්ධියට සමාන ප්‍රසිද්ධියක් මෙම කොමිසම හමුවේ සිදුවන පරීක්ෂණවලටද ලබා දිය යුතු බව විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කළා. රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී සහ ලේක්හවුස් යන රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්ටද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. කැස්ස සහ උණ රෝග ලක්ෂණ සහිත ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර තවත් රටවල් පහකට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති බව අද වාර්තා වුණා. බිය වීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි.
නයිජීරියාව නවසීලන්තය නෙදර්ලන්තය බෙල්රුෂ් හා ලිතුවේනියාව යන රටවලින් කොරෝනා වෛරසයට ගොදුරු වන් පළමුවරට හමු වී තිබෙනවා. දකුණු කොරියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතු වන්ගේ සංඛ්‍යාව 2337ක්. ඊයේ දිනයට සාපේක්ෂව අද දිනේ රෝගීන් වාර්තා වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව තමයි සඳහන් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. මේ වනවිට මේ වෛරසය ආසාදනය වීමෙන් කොරියානු ජාතිකයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචි භාරග සඳහන් කළා. අද පස්වරුවේ කම්කරු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා, කර්මාන්ශාලා මාරු කිරීම සඳහා ලිපි ලබාගෙන තිබෙන සියලුම විදේශිකයින් සඳහා මාස 3 සිට මාස 5ක කාලයක් ලබා දීමට ඔවුන් තීරණය කර ඇති බව. ඉතින් ශ්‍රී ලාංකික විදේශිකයින් සඳහාත් මෙය බලපැවැත්වෙන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව අදාළ කම්කරු කාර්යාලයට ගොස් අදාළ දීර්ඝ කිරීමේ සඳහා අවශ්‍ය ලිපි ලබා ගන්න හැටියට කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශයට පත් කළා. මම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් නිසල් රත්නායක දකුණු කොරියාවේ සිට. මේ අතර ජපානයේ පාසල් වසා දැමීමටද එරට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ලබන දෙවනදා සිට සති කිහිපයක් මෙසේ පාසල් වසා දැමීමට ගෙන ඇති තීරණයට දෙමෝපියන්ගේ කනස්සල්ල පළ වී ඇති බවයි වාර්තා වන්නේ. එරට ටෝකියෝහි පිහිටි ඩිස්නිලන්තයේද සති දෙකක පමණ කාලයකට වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. කොරෝනා හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන් 650 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිස අයත් වන්නේ මිලාන් නගරයටයි. ඉරානයේ උපජනාධිපතිවරයෙක වන මසුමේ එප්ටිකාර්ටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉරානයේ මේ දක්වා මියගිය කරන 34ක් වන අතර වෛරසය ආසාදනය වන 388 දෙනෙකු සිටින බවයි එරට පළදහරින් පවසන්නේ. COVID-19 වෛරසයේ වැළදී යද්දයි කල්තියා හඳුනා ගැනීමට ඉදිරිපත් වන චීන ජාතිකයන්ට මූල්‍යධාර ලබා දීමේ වැඩපිළිවෙලක්ද චීනය ආරම්භ කර තිබෙනවා. එක් පුද්ගලයෙකුට යුවන් දසදහසක මුදලක් ලබා දෙන අතර වෛද්‍ය පරීක්ෂණවලදී වෛරසයේ වැළදී ඇති බවට සැක මතුවහොත් එවැනි පුද්ගලයෙකුට අමතර මුදලක්ද පිරිනැමීමට චීනය තීරණය කර තිබෙනවා. කොරෝනා පාලනයට ගත් තවත් පියවරක් ලෙසයි චීනය මෙය හඳුන්වන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2867ක්. ආසාදිතු වන්ගේ සංඛ්‍යාව 83877 දක්වා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ. වෛරසයේ බලපෑම රටවල් 56කට එල්ල වී තිබෙනවා. බිය වීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සිදු කරන ජාවාරමක් පිළිබඳවයි අනාවරණ විශේෂාංගයෙන් අද හෙළිදරව්ව. අද වන විට ඔස්ට්‍රලියාව තුළ ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ජීවත් වනවා. ඇතැම් පිරිස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රලියාවේ රැඳී සිටින අතර තවත් පිරිසක් රැකියාවන් සඳහා එහි රැඳී සිටිනවා. මෙලෙස ඔස්ට්‍රලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් තම මව් රටට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් හරහා එය සිදු කළ යුතුයි. නමුත් අද වන විට ඔස්ට්‍රේලියාව තුළ නිසි අවසරයකින් සහ ක්‍රමවේදයකින් තොරව පිහිටවාගත් ආයතන මගින් මෙරටට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සිදු කෙරෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවට අය විය යුතු විශාල බදු මුදලක් රටට අහිමි වන අතර ප්‍රවාහනය කරන භාණ්ඩවල හිමිකරුවන්ද දැඩි අපහසුතාවට පත්වනවා. මෙහි තිබෙන භයානකම කාරණේ වන්නේ යම් පුද්ගලයෙකුගේ නමින් එවන ලද භාණ්ඩවලට අමතරව අදාළ ආයතන මගින් එම පුද්ගලයාගේ නමට තවත් විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමයි. යම් අයරකින් අදාළ පුද්ගලයා තම නිවසට යම් පාර්සලයක් එවන විට ඔහුගේ නමට අදාළ පාර්සලයේ සමග මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීත්‍යානුකූල නොවන දෙයක් මෙරටට ගෙන්වීමේ අවධානමක් මෙම ක්‍රමවේදය තුළ පවතිනවා. අදාළ භාණ්ඩ මෙරටට ලැබුණු පසු ඒවා රේගුව හරහා නිදහස් කරගන්නේද වංචනික අයිරින්. මේ සියල්ල පිළිබඳව තවත් තොරතුරු අප සතුව තිබෙන අතර ඉදිරියේදී සියල්ල පිළිබඳ අනාවරණය කිරීමට අප සූදානම්. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk